யசோர் ராவையம் பலதேவ என்ற ஆசிரியர் வசதி குறைந்த ஒரு மாணவிக்கு உதவி செய்ய எத்தனிக்கிறார். இதனால் சமுதாயத்தில் இவருக்கு கெட்ட பெயர் ஏற்படுகின்றது. இதே நேரம் பலதேவாவின் பெற்றோரோ மகனை நல்ல இடம் ஒன்றில் திருமணம் செய்து வைக்க முயலுகின்றனர். ඔක්කොම එකතු වෙලා වැඩකාරයෙකුගේ වියදම දරන්න ඕනේ. මම ඉතින් ඔයිට වැඩිය දෙන්න බෑ මේ. සුනිමල් රුපියල් 200ක් දෙනවා ඒ තුන් හතර සැරේකට. ඒත් වද කරලා රංජිනී රුපියල් 150ක් දෙනවා. හැබැයි මේ දෙන්නගෙන් සත පහක්වත් වැඩිපුර ලබා ගන්න බෑ. නායට ඉල්ලගත්තත් ඒක කොහොම හරි ඊළඟ මාසෙට අල්ල ගන්නවා. මම මේ ටීරිස් සහපු රෙදිසේල් එකක් තිබුණේ. මං ඒකට මේ රංජිනිය රුපියල් 30ක් ඉල්ලගත්තා. ඊළඟ මාසෙට මට ලැබුණේ රුපියල් 120යි. ඒකෙත් ඉතින් එක අතකට පුදුමයක් නැහැනේ. ඒ දරු වගේ කියලා රස්සාවේ ඉතිරි එකක් ඈ. ඉතින් කීයක් කරි ඉතිරි කරගන්න මාංශ වෙනවා ඇති. අනේ මන්දා. එයාට නම් හැම මාසෙම අලුත් ඇඳුමක් ඕනේ. ලොකු පුතා නම් පඩි දවසට සල්ලි දෙනවා. අගහිඟයක් එහෙම දැන්නොත් නිවැරදිම වැඩිපුර සල්ලි දෙනවා. එක දවසක් මට පොළට යන්න සල්ලි මදි වුණා. ඉතින් මං රංජිනීගේ සූට් කේස් එක ඇදලා බැලුව තියනවාද කියලා. සල්ලි හොයාගන්න බැරි වුණා. ඉතින් මං කල්පනා කර කර හිටියා මම මොනවද කරන්නේ කියලා. එතකොට ලොකු පුතා ආවා. අම්මේ මොකද අම්මේ කල්පනා කරන්නේ? නෑ මොකුත් නෑ. අයියද පොලට ගියේ නැද්ද? මම මොකෝ කිව්වේ නෑ. ඒ පුතාට දැනුන මට සල්ලි මදි කියලා. රුපියල් 50ක් දුන්නා. පස්සේ වෙන දවසක
මම ගිහිල්ලා රුපියල් 50 අපහු දුන්නා. ලොකු පුතා හිනා වෙලා කිව්වා. ඕනේ නැහැ. තව උනන පස්සේ කියන්නකෝ. ඉතින් මගේ සල්ලි ගත්තේ නැහැ. අදට. ඒ වගේ නේ. අද කරපු දේ බලමු. ඉස්කෝලේ ඇරලා ආපු ගමම මගෙන් ඇහුවනේ මට දැන් කොහොමද කියලා. ආ. ඒක අතට මම කැමති නෑ ලොකු පුතා හොන් වියදම් කරනවට. දැන් තනිකඩෙක් වෙලා හිටිය ඇති. කලවයසත් කිරිගෙන යනවනේ. හැබැයි රහමිනේ මේ ඒකන ලොකු පුතා එක කතා කරන්න. அக்கே அக்கே ஐ கேம கண்ண நැද්ද මං කන්නේ තාත්තා වෙන්න පොඩි අයියා එනවා මොකද බూరుවාගේ බෙරියන් දෙන්නේ තාත්තා පොඩි අයියා වහා හිටියේ ආ ඇත්තද නිකන් පලයන් යන්න මොකද සුන්වල් පුතේ මෙච්චර රෑ උනේ? ඌට ටයිම් කළා. ඉතින් රෑ වෙනවායි කියලා උදේම කියලා කියනන්නේ හොඳ. මුටි තියනවද නැද්ද කියලා අලි කියන්නේ කොහොමද? අපි පුංචි දවස්වල අපේ අම්මලා තාත්තලා හුඟක් දුක් විඳ. තාමත් දුක් විඳිනවා. මේ දවස්වල ඒගොල්ලෝ හම්බ කරපු සල්ලි වලින් අපිට කවන්න කොච්චර දුක් විඳද? අද අපි හම්බ කරන සල්ලි වලින් අපිටම කවන්න තාමත් ඒගොල්ලෝ දුක් විඳිනවා. ওই විදිහට බලාගෙන ගියාම අම්මලා තාත්තලාට තියෙන සැපක් විඳින කාලයක් නේ. හැම අම්මයි තාත්තයි කොහොම තමයි මිනිස්සු මිනිසුන්ට ආදරය කරන්න ඕනේ ගැත්ත ඒ වුණාට ඉස්සෙල්ලා අම්මටයි තාත්තටයි ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ ලොකෝයි කටයුත්ත කළ දෙන්න අම්මයි තාත්තට කතා මට ඇත්තෙන්ම අපිට කවුරුවත් නැහැ උදව් කරන්න. කුටිම්ම කියනවා නම් අපි නොදන්න දෙයක්, අපිට නොතේරෙන දෙයක් ගැන උපදේශයක් ගන්නවත් කෙනෙක් නැහැ සර්. ඉතින් ළමයෝ ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ අනුශාසක වුණාට ගමේ දේවල් වලට ඉතින් මගේ අනුශාසන හරියයිද? එයි සර් එහෙම කියන්නේ. සර් අපේ ඉස්කෝලේ සාහිත්‍ය සංගමේ උදව් කරන විදියෙන් අපිට තේරෙනවා සර් අපේ ගමේ සමිතියට බැඳලා උදව් කරන්න බැරි කමක් නැහැ කියන්නේ. දැන් කොහෙද ඒ සමිතිය තියෙන්නේ? සල්ලා ගෙවල් කිට්ටුවම අර නෙළුම් පොකුණ කියලා තියෙන සර් අන්න ඒ හරි සභාපතිලා ලේකම්ලා එහෙම කවුද අඳුනන අයද ඒකේ සභාපති නම් මගේ අයියා සර් එයා තමයි කිව්වේ සර් හම් වෙලා මේ ගැන ටිකක් කතා කරගන්න කියලා එක පාටදී ඉතින් මට ඕක ගැන කියන්න බෑ ටිකක් කල්පනා කරලා බලමුකෝ
එහෙමනම් සර් මම අයියත් එක්ක එන්නද සර්ලා ඇගෙදර මේ ගැන වැඩි විස්තරයක් කතා කරගන්න. ආ එන අදෙන්නකෝ. එන අදෙන්න සර්. මේ ජයසේන අර පන්තියේ අචලට මෙහාට එන්න කියන්නේ. හරි. අචල එන්න. ආ මේකන්. මොනවද සර්? පොත්. පන්තියට අවශ්‍ය හැම පොතක්ම උතන තියෙනවා. අචල අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්න නැතුව හොඳට ඉගෙන ගනී කියලායි ඔය පොත් ටික මන් දුන්නේ. මම මේ වගේ දේවල් කීනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ සර්. අරයන්. සම්මාදම් කාර්ය වගේක් ඇවිල්ලා. වෙසක් කිට්ටුනේ දන්සලකට වෙන්නේ නැති. ආ. උන්ට නම් රුපියල් දෙක තුනක් දීලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. සස්සස්ස්ස්. වසලජ්ජා වාව. ඉතින් මොකද කරන්නේ? මේ ළඟපාත ඉල්ලන්දාර ටිකක් දුකයි. මොනවද අපි කරන්නේ එහෙනම්? ඉස්සරහ දොර ජනෙල් වහමු. හා හා. එතකොට මේ පාර දිගේ නැහැම ගෙදර මෙවුන් අපිට හිනාවේ රුපියල් දෙකක් දුන්නා කියලා. ගෙදර කවුරුත් නැවද? එනකොට දොර ඇරලා තිබ්බා. මන්න හිතන්නේ සෑ ඇතුලේ ඉන්න ඕනි. බල්ලි ඔබ පොඩ්ඩක් තට්ටු කරලා බලපන්. බලමු. අනේ නේ. ජනලවන් ජනලවන්. උන් දැනගන්න ඉත අපි ඇතුලේ ඉන්නවා කියලා. නෑ 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 තුර වහලානේ. ගෙදර කවුද? ගෙදර කවුද? මම පුස්තකාල ගියේ ඒක ප්‍රමාදුනේ. මම දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ ඔච්චර ඉක්මනට එනවා කියලා. නෑ සර්. අපිත් මේ දැන් ආවා. හරි වැඩේ පුතා. ඒ මොකද මේ ඉදර කවුරුවත් නැද්ද? එකපාරක් නම් තට්ටු කරාස කවුරුත් පේන්නේ නැහැ. නෑ වෙන්න බෑ අම්මා හරි තාත්තා හරි ඉන්නවා. එන්න එන්න ඇතුළට. වාඩි වෙන්න. හම්මිනේ කියලා තරහින්න.
කියන්න. මම උදේටම පුතේ කියන්න. මේ ලොකු පුතා ඇවිල්ලා කවුද කට්ටියක් එක්ක? කවුද පුතා කට්ටිය? මේ ගමේ තරුණ සමිතිය කට්ටිය. බල්ලෝරු. ඕකුන්ට විතරක් අහු වෙන්න එපා. සම්මාදම් කර කර මොනවා හරි මවාපාල මඩි ගහ ගන්න. අපි උන්ට සල්ලි දුන්නොත් උන් තවත් උරු වෙනවා. අනිත් එක අපිත් රටේ තකඩින්ට උදව් කරා. උන් ටික සල්ලි හොරකම් කරනවා කියම ඉතින් මොකෝ මොකක් හරි වැඩක් කරනවනේ ඔයිට වඩා ජාවාරම් කෙරෙන්නේ නැද්ද මේ රටේ ගමේ අනිත් මිනිස්සු කරන්නේ නැති හොඳ වැඩක් අඩු ගානේ උන් කරනවනේ අනේ අපි දන්නේ නැහැ ඕවා ඉතින් කියමුකෝ මොකද ආවේ කියලා බලදේ මහත්තයා දන්නවදිනේ අපි තරුණ සංගමයේ ගැන ඔව් අර බලදේ මහත්තයා නිතර යන්නේ අර හන්දියේ බයිසිකල් වැඩපොළ ළඟ ලොකු බෝඩ්යක් කියලා තියෙන්නේ ප්‍රගති තරුණ සංගමයේ කියලා. ඉතින් ඒකේ සංවස්තර කුසුවේ තියෙන ලබන බදාදා. ඔව්. ඉතින් අපි ආවේ ඒකේ අනුශාසකවරයා වශයෙන් බලවේ මහත්මයා කැමති කියලා අහලා දැනගන්න. මල්ලි කියන්න දෙන ඉස්කෝලේ ඉහිම විස්තර ගැන. ඔව් ඔව් මම කිව්වා. තවත් වැඩකට ආරාධනා කරන්නත් එක තමයි ආවේ. මොකක්ද ඒ වැඩි? මේ පසළොස්වක පොය දාට අපි පන්සලේ සල් පිළක් දාන. ඉතින් ඒකට ලැබෙන මුදල් වලින් අපි මොකක් හරි හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ විවෘත කරන්න ආරාධනා කරන්නත් එක්කයි ආවේ. ඇත්තද? අගේ ඇති වැඩක් නෑ. පුතා ඒක හොඳ වැඩක්. ගිහිල්ලා විවෘත කරන්නකෝ. දැන් ඔය මේ සල් පිළෙන් ලැබෙන මුදල් වලින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේ කනිෂ්ඨ විදුහලේ දුප්පත්ම ළමයි තෝරලා එයාට ඇඳුම් කට්ටලේ ගාන මස්සලා දෙන්න. මං හිතුවා මේ තොරණක්වත් ගන්න හදනවද කියලා. එහෙමනම් මහත්මයා එනවනේද අපි සල්පිලි විවෘත කරන්න? ඕ මු ළමයයි ළමයයි. මාව අනුශාසක හැටියට පත් කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මම බොහොම කාරුණිකව ඔයගලංගෙන් ඉල්ලා හිටිනවා. ওই විවෘත කිරීමේ වැඩවලට විතර මාව සම්බන්ධ කරගන්න එපයි කියලා. ඒයි සර්. ඒයි කියන්නේ විවෘත කරන දේවල් කරන්න ඕන සල්ලි භාගයේ හැරි මේ තියෙන මිනිස්සු. මොකෝ ඔයගොල්ලෝ ඒ කරන හොඳ වැඩේට එහෙම ආරාධිත කෙනෙක් ආවහම ඒගොල්ලන්ගෙන් ලැබෙන මුදල් වලින් ඕගොල්ලන්ට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. නෑ නෑ මේ විවෘත කරන කෙනාගෙන් අපි ආධාර මුදල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි සල්පිනෙන් ලැබෙන ආදායමෙන් තමයි කියා කර හොයාගන්න උත්සාහ කරන්නේ. එහෙම කියලාත් හරියන්නේ නෑනේ. මුදල්ලුත් අවශ්‍යයි. අනික ඔය විවෘත කිරීම වගේ දේවල් වලට පෞද්ගලිකවත් මම බොහොම අකමැති. ඉතින් ඒකට වෙන කවුරු හරි ලැහැත්ති කරගන්න. ඕගොල්ලන්ට මම පළවෙනිම දෙන අනුශාසනාවත් ඔන්න ඕකයි. එහෙමනම් මහත්මයා අනුශාසක විදිහට එනවනේ අපිට ඒ ඇති. ඔව් ඒකට මං එන්න. එහෙමනම් සර් ලබන බදාදා තුනට අපේ සංවස්තරික. හ්ම්. සේනන්? ඔව් මම නෝරදවම එන්න. එහෙනම් තුරට මෙන්න. ඔව්. අපි ඔය ආධාර පත්‍රයකුත් තියුණා නේද? වැඩි යමක් නැහැ ඉතින් ලියන්න බෑ. මගේ පුළුවන්කම හැටියට පෑනක් දෙන්න කොහොමද පෑන දෙන්න? මම රුපියල් 10ක් විතර ලියන්න. කීයක් හරි ගමන් නැහැ සර් ඒකේ. ඔය ඉතින් කැමති විදියට නේ. කුපුතාට ගමේ හොඳ තැනක් තියෙනවා.
ඇවිල්ල මාසෙන් දෙකෙන් මේ තරම් තනක් ආවේ කොහොමද කියලා මං කල්පනා කරේ. ඉස්කෝලේ උගන්වනවද ඇති? ලොකු තැනක් තියෙනවා. කවදා හරි ප්‍රින්සිපල් කෙනෙක් වෙලා තමයි පස්ස බලන්නේ. කියපන් යකෝ. කොහෙන්ද උඹට පොත් හම්බ වුනේ? මොකද උඹට අරන් දුන්නේ? බලදේව සර්. කවුද මං බලදේව සර් කියන්නේ? අර අර මෙතනට එළවලු ගන්න එන රෙද්දද? උඹලන්ට පොත් අරන් දෙන්නේ. අනේ නෑ අම්මේ. ඒ සර් එහෙම අදහසකින් නෙමෙයි. මට මගේම දිනුවොටනේ. අනේ උඹ තන කෙහෙල් මල. එනේ එනේ රෝණා. මම අතරණංගි උඹටත් එනං හරි ගියා ඈ අනේ නෑ ගුණේ අයියා ඔය රෙද්දට මං හොඳ වැඩක් දෙනවා බජාර් එකට ආපුවම අනේ අයියා මං දෙන්නම් එපා ඇයි උඹත් ඇලුද්ද නංගි එහෙම දෙයක් නෑ ගුණේ අයියේ නංගි උඹට දෙන්නද ඉල්ලලා ගන්නේවා එහෙනම් මේ සිකිරි බිකිරි එකක් එපා ඉන්දපන් මම ඉස්කෝලේ ගේට්ටුව ළඟ රකලා ඉඳලා ඕකව අල්ලලා හොන්ත දෙකක් කියන රෙද ගලවලා යන්න අම්මේ අම්මා මේක දිග්ගැස්සොත් මම වහ බොන එක බොනවමයි කොට වහත කොට තමයි මම වෙන්නේ මූලින් එන පොත් දෙන්න පස්සේ මාරු වෙන මොකද සර් දැන් කරන්නේ අචල කියන්නේ චංචල නොවන තීරුමිනු මෙතන කිසිම වරදක් වෙලා නැහැ. මම පන්තිය ළමයිගේ අඩුපාඩුව පිරිමහුවා විතරයි. එච්චරයි. ඒ වුණාට සර් අම්මා හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයි. අම්මගේ කුසෙන් මාව බිහි වෙලා තියෙන්නේ. තාත්තා කෙනෙක් නැති අනාථයෙක් හැටියට. අම්මා පත් වුණා වගේ තාත්තකට පත් වෙයි කියලා අම්මගේ හිතේ ලොකු බයක් තියෙනවා. ඒකයි සර් ඒ විදියට බනින්නේ. කවදා හරි අත්ත තේරෙයි. ඕක ගැන ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ. දැන් යන්න පන්තියට. මිස්ටර් බලදේව දැන් ටිකකට කලින් ඔය ළමයාගේ අම්මා ආවා ප්‍රින්සිපල් හම්බ වෙන්න. ලොකු කේන්තියකින් හිටියේ. ඇයි? ඔය අචල ඇරෙන්න පන්තිය හැම ළමෙක් ගාවම පොත් තියුණා. ඉතින් මං අනිත් ළමයිට තේරෙන්නේ නැති වෙන්න මෙයා වඳ ගහලා ඇහුවා මොකද කියලා. එතකොටයි මට තේරුනේ මේ ළමයා කොච්චර දුප්පත්ද කියලා. අනික මං දැකලා තියෙනවා ඔය ළමයා අම්මත් එක්ක මේ පොලේදී පල විකුණනවා. මොනවා කරන්නද මිස්ටර් බලදේව? අගහික තියෙන දෙමව්පියන්ගේ ළමයි කී දෙනෙක් මේ ඉස්කෝලෙට එනවද? ඉතින් අපි කී දෙනෙක්ගේ අගහික පියවන්නද අපේ පඩි වේදම් කරලා? මං දන්නවා සර්. දුප්පත්කම කියන දේ මුළු රටටම බලපාන දෙයක්. ඒ වුණාට මගේ පන්තියේ පොත් නැතුව හිටියේ එකම එක ළමයයි. ඉතින් ඒ ළමයාට මගේ සල්ලි වේදම් කරලා පුද්ගලිකව මං උපකාර කරා. ඒකේ වරදක් නැහැනේ සර්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. මං හොඳටම දන්නවා. මට හොඳටම තේරෙනවා මිස්ටර් බලදේව මේක කරන්න ඇත්තේ බොහෝම අවංක චේතනාවකින් විද්දී. නමුත් අවංක යහපත් දෙයක් කරනකොට උනත් බොහොම පරිස්සමෙන් වටපිට බලලා කරන්න පුරුදු වෙන එක බොහෝම හොඳයි. වෙනත් කෙනෙක් යටින් නොවිච්ච දෙයක් තවත් කෙනෙක් අතින් සිද්ධ වෙනකොට වටේ පිටේ ඉන්න අය බලන්න පටන් ගන්නවා මෙයා මේක කළේ මොකද කියලා. ඊට පස්සේ ඔන්න ඕකට එක එක හේතු කතා ගන්නවා. ওই හේතු වලින් වැඩි හරියක්ම නරක පැත්තක් ගැන හිතලා ගොදාගත්තු හේතු නම් ඒවයින් ගින්දර පත්තු කරගන්නවා. ඊට පස්සේ ඉතින් හනුමන්තලා වගේ රටවට ගිනි දිය තිය ඇවිදිනවා. මං මේ ඉස්කෝලේට ආපු දවසේ ඉඳලා මෙතෙක් කිසිම ගුරුවරේ කිසිම ළමයෙකුට තමන්ගේ සල්ලි වේදම් කරලා පොත්පත් අරන් දුන්නා කියලා මට නම් ආරංචි වෙලා නැහැ. අඩු ගානේ මටවත් ඒ වගේ යහපත් කටයුත්තක් සිදු කරන්න බැරි වුණා. ඉතින් සර් ඒකට වැරදිකාරයා මම නෙවෙයිනේ. නෑ 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 වැරදිකාරයෙක් නෙවෙයි.
මම කියන්න හදන්නේ වෙන දෙයක්. ඔය වගේ කැපී පෙනෙන දෙයක් කළාම අනිත් ගුරුවරුන්ට ටිකක් මදි පුංචිකමක් වගේ හිතනවා නේද මිස්ටර් බලදේව? ඔයගේ යහපත්තර කරන්න එපා කියලාවත් කරන්න කියලාවත් කියන්නේ කියනව නෙවෙයි මම මේ. ඒක ඉතින් තමන්ගේ කැමැත්ත. නමුත් ඒ ළමයාගේ අම්මා මෙහාට ඇවිල්ලා මෙතන ඉඳගෙන අර විදියට කතා කරාට පස්සේ ඉස්කෝලේ තත්ත්වය මොකද්ද කියලා තේරෙනවනේ මිස්ටර් බලදේවට. අනේ තරහ වෙන්න එපා මම මේ එහෙම කියනවාට. මිස්ටර් බලදේව හොඳ යහපත් ගුරුවරයෙක් නිසායි මම කියන්නේ. ටිකක් වටපිටාවෙන් පරිස්සම් වෙන්න.